නොතුලින් අපි අද කතා කරන්නේ වසංගත සමාජගත වීම පිළිබඳවයි. වසංගත විද්‍යානුකූලව සමාජගත වීම යනු ආශෘතීන් හෝ මූලාශ්‍රයන් සොයාගත නොහැකිව රෝගීන් වාර්තා වීම ලෙස ගැනනවා. ඕනෑම වසංගතයක එහි ව්‍යාප්තිය පිළිබඳ සලකා බැලීමේදී සිවුන අධිර සමාජ සම්ප්‍රේෂණය ඒවත් නැත්නම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් ලෙසයි සඳහන් වන්නේ. ගෝලීය කොවිඩ් වසංගතයේ හැමේ මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. රට තුල සංචරණ සීමා පනවමින් පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පීවරගෙන ඇති පසුබිමක වසංගතයේ තවතුරටත් සමාජගත වී නොමැති බව ඇතැම් විශේෂඥයින් ප්‍රකාශ කිරීම විමතියට කරුණක්. අපිට සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට තරමට සාධක නැහැ. යම් ප්‍රතිශතයක් පමණයි මේ විදිහට සමාජයෙන් ඒ කියන්නේ ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නේ යම් අවස්ථාවක වැඩි ප්‍රතිශතයක් මේ ආකාරයට සමාජයේ තනින් තනින් මතුවෙනවා නම් තවදුරටත් ආශ්‍රිතයෙන් හොයා යමින් මේ කරන ක්‍රියාවලිය කිරීමේ පළක් නැතුව යනවා අන්න ඒ අවස්ථාවේදී අපිට ඒ ක්‍රියාවලිය නවත්තලා වෙනත් ක්‍රියාමාර්ගවලට වෙනත් ප්‍රමෝපායන් වලට යන්න සිද්ධ වෙනවා එවැනි තත්ත්වයක් තවම කොහෙත්ම උත්ගත වෙලා නැහැ මේ වන විට ලංකාව තුල දිනෙන් දින රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වන පසුබිමක නිසි තත්ත්ව විශ්ලේෂණාත්මකව ජනතාවට ලබා දීම අත්‍යවශ්‍යයි මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වත් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට වඩා දෙගුණයක් රෝගීන් සමාජය තුල සිටිනු ඇති බව විශ්වාස කරනා බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ. අපි දැක්ක දෙවැනි වසංගතයේදී මාස 6කට 97000ක් වාර්තා වෙනකොට අප්‍රේල් 15 ඉඳලා මැයි 15 වෙනකන් 44000ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. දැන් අපි ඔය PCR 25000ක් කරලා 2300 ගණන් පොසිටිව් වෙනකොට ඒ හා සමානව නෙමෙයි ඊට වඩා මෙතන දෙගුණයක් තුන්ගුණයක් සමාජයේ ඇති කියලා හිතනවා රෝගීන්. ඉදිරි කාලය තුල අපි වගකීමෙන් රටේ ජනසාව ගෙවල් වලට වෙලා ඉඳලා තමුන්ගේ සංචරණය තමුන්ම සීමා කරගත්තේ නැත්නම් මේක විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන් ව්‍යසන තත්ත්වයක් දක්වා යන්න පුළුවන් දැන් අපි දකිනවා අද මරණ අද වැඩි වෙලා ඊයේ 30 ගණක් මිය ගිහිලා තිබුණා මරණ සාමාන්‍යයෙන් වෙන්නේ ලෙඩේ හැදිලා සති 3-4ක් විතර යනකොට එතන ඉස්සරහට මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි කියලා හිතනවා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙයි කියලා හිතනවා Do you know දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.